කියලා. ඒ සැපයුම් කරුවන් ඉදිරිපත් වෙලා ඉන්නේදී මේ කාලයක් තිස්සේ මේ රටට ඉන්ධන සැපයු සැපයුම් කරුවන්. ඒතර ඔවුන් මේ දවස්වල අපිට ඉදිරිපත් කරන මිල ගණන් ගත්තම අපි මිල ගණන් දෙකක් තුනක් ඉදිරිපත් කළා තියෙනවා නම් යම් සමාගමකින් ඒ සුදුසුම මිල ගණන් සහ තාක්ෂණික වශයෙන් ගැළපෙන දේ තමයි තෝරගන්නේ. දැන් ගරු කතානායකතුනි මම අහන්න කැමතියි මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ගෙනුත් විශේෂයෙන්ම අපි අපිට මේ වන විට IOC සමාගමෙන් ලබා දීලා තියෙන පළවෙනි නෞකාව වෙන්නේ පෙට්‍රල් නෞකාව 22 23 කියන දවස් දෙක තුන. ඒක තමයි අපිට තහවුරු කරපු එකක් තියෙන්නේ. ඊට පෙර අපි යෝජනා කරපු නැව් වලින් අපි යෝජනා කරේ 10 වෙනිදා සහ 15 වෙනිදා අතර පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා අපිට යෝජනාවක් ඉදිරිපත් කරා මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ දකුණු ආසියානු කලාපයේ ඉන්න නියෝජිතයා පෙට්‍රුනා සමාගමෙන්. නමුත් ඔවුන්ට තහවුරු කරගන්න බැරි වුණා මේ රටට පැමිණෙන දිනය. අනිත් එකම එක සැපයුම් කරුවෙක්ටවත් තාමත් අපිට ලබා දෙන්න බැරි වෙලා තියෙනවා 22ට පෙර තහවුරු කරපද පෙට්‍රල් නෞකාවක්. ඊයේ රාත්‍රියේ අපිට අපේ තියෙන ස්කැප් එකෙන් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද නිලධාරීන්ගේ කමිටුවෙන් අනුමැතියක් දුන්න එක්තරා සමාගමකට 13 වෙනිදාට මේ රටට අවශ්‍ය ඉන්ධන ටික ගේන්න. නමුත් ගැටලුවක් තියෙනවා ගරු කතානායකතුමනි, වෙනදා අපි ගත්ත මිලට වැඩිය වැඩි මිදලකට තමයි ඔවුන් ඉදිරිපත් කළ තියෙන්නේ. අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා, වෙනත් කිසිවෙක් ඉදිරිපත් වෙලත් නැහැ, වෙන යෝජනාවකුත් නැහැ, වෙන අපිට තහවුරු කරගත්ත එකකුත් නැහැ. ඉදිරිපත් වෙලා තියෙන එකම එකක් වෙනදා ගත්ත වැඩිය මුදලකට වැඩි මුදලකට අපිට යෝජනා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ මණ්ඩලය විසින් ඔවුන්ට අනුමැතිය දීලා තියෙනවා. හැබැයි දැන් ඒ සමාගම් විසින් දන්වලා තියෙනවා මෙරටේ ඉන්න දේශපාලන කණ්ඩායම් විවිධ විදියට අර්ථකථනය දක්වමින් මේකෙන් කොමිස් මුදල් ලැබෙනවා. මෙන්න මේ වැඩි මුදලකට ඉන්ධන ගන්න යනවා, ඉන්ධන ගන්න හැකියාව තියෙනවට කියන වැරදි සමාජ මතයක් ගොඩනගන්න උත්සාහ කරන නිසා ඒ සමාගම් පවා දැන් අපිට දන්වලා තියෙනවා අපේ මේ ඇනවුම් අපි ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ, ඒ සමාගම් වලටත් බරපතල ප්‍රශ්නයක් බඩපත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා මම අහන්න කැමති මේ පාර්ලිමේන්තුවෙන් පළවෙනි දේ තමයි අපි ඉන්ධන සැපයුම් පවත්වා